ඔන්න ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ ක්‍රිස්පියට පාන් සමෝස හදාගන්න. අල ගෙඩියකුයි ලුණු ගෙඩියකුයි පාන් පෙති ටිකකුයි විතරයි වොමනා වෙන මේ සමෝස එක හදාගන්න. අපි බලමු මේ වගේ ක්‍රිස්පි සමෝස රසට තේ වෙලාවකට හදාගන්න හරිම ඉක්මනින් හදාගන්න අපිට මොනවද වොමනා වෙන්නේ, කොහොමද අපේ රසම රස ක්‍රිස්පි පාන් සමෝස එක හදාගන්නේ කියලා. අපි YouTube channel එක දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. ඉතින් වෙනද වගේම video එකේ description box එකේ දෙකේම තියෙන අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. මුලින්ම අපි pan එකක් ලිපේ තියලා පොල් තෙල් මේස හැන්දක් විතර එකට එකතු කරලා අපි හොඳට චූටියට කපාගත්ත සුදු ලුණු ටික අපි මේකට දාලා හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් සුදු ලුණු ටික කරවේ. අපි මේකට සූදුරු තේ හැන්දකුත් එකතු කරගන්න. සූදුරු වලින් තමයි සමෝස එකේ හොඳ රසයක් එන්නේ. දැන් අපි මේකට ඔන්න කපාගත්ත චූටියට කපාගත් අපේ බීලුණු ටිකත් එකතු කරගත්තා. දැන් මේ බීලුණු ටික හොඳට මැලවිලා ෆ්‍රයි වෙනකන් අපි මේක හොඳට කවලම් කර කර මේ විදිහට ලිපේ තියාගන්න ඕන. බීලුණු ටිකත් මේ විදිහට හොඳට මැලවුණාට පස්සේ අපි අමු මිරිස් ටික මේකට එකතු කරගන්නවා. පොඩි දරුවන්ට දෙනවා නම් මිරිස් දාද්දි ටිකක් සැලකිලිමත් වෙන්න. දැන් ඔන්න මං අල ටිකත් එකතු කරගත්ත. කහ ටිකකුයි ලුණු ටිකකුයි දාලා තඹ ගත්ත අල ටිකක් තියෙන්නේ මේ. දැන් මම මේකට ඔන්න ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු ටිකක්. අපිට ලුණු ගම්මිරිස් අපේ රසයේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මං කැලිමිරිස් ටිකකුත් එකතු කරගන්නවා. කැලිමිරිස් වලින් හොඳ රසයක් එනවා. අපේ අල ටික කෑලි විදිහට තියෙන්නේ. මං දැන් මෑෂර් එකක් අරගෙන අපේ අල ටික පොඩ්ඩක් පොඩි කරගන්න. ඔයාට මේ අල ටික මේ මිශ්‍රණයට දාන්න කලින්ම පුළුවන් පොඩි කරගෙනම එකතු කරගන්න. ඔන්න ඉතින් දැන් අපි අපේ ෆිලින් එක හදාගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් ලිප ඔෆ් කරලා ඉතුරු වැඩ ටික කරගන්න. අපි මුලින්ම පාන් ටික අරගෙන මේ විදිහට පාන් වල වටේ තියෙන වාටි අයින් කරගන්න ඕන. ඝනකම හරිය වාටිය ටික මේ විදිහට හොඳට කපලා අයින් කරගන්න අපිට පුළුවන්. මේකට පෙති පාන් තමයි අපි ගන්නෙ. මේ විදිහට අපිට පුළුවන් හොඳට වාටි අයින් කරගන්න. ඉතුරු පාන් ටිකෙත් අපි මේ විදිහට වාටි අයින් කරගමු. ඊට පස්සේ රෝලින් පින් එකක් අරගෙන මේ විදිහට හොඳට පාන් එක අපිට තුනී කරගන්න ඕන. අයින් හැම තැනම හොඳට තුනී වෙන විදිහට හොඳට බර දාලා අපි මේ පාන් පෙත්ත තුනී කරගන්න ඕන. මේ විදිහට පාන් පෙත්ත හරව හරව අපිට පුළුවන් හොඳට මේක තුනී කරගන්න. ඉතින් රෝලින් පින් එකක් නැත්තම් ඔයාලට මේ ගැන වද වෙන්න උවමනාවක් නැහැ. මේ වගේ වීදුරු බෝතලයක් අරගෙන හොඳ පිරිසිදු රවුම් වීදුරු බෝතලයක් අරගෙන හොඳට මේ විදිහට රෝලින් පින් එකටත් වඩා හොඳට ඔයාට පාන් ටික හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේ පාන් පෙත්තේ වටේ මේ මුළු ටික අපි මේ විදිහට කපලා අයින් කරලා අපිට පුළුවන් මේක රවුමක් විදිහට හදාගන්න. ගොඩාක් පොඩි කරගන්න එපා. වටේ මේ මුළු ටික විතරයි අපි කපලා අයින් කරන්නේ. ඕගොල්ලන්ට පේනවා. ඊට පස්සේ අපි මේ රවුම හරියටම දෙකට මැදින් මේ විදිහට කපා ගන්නවා. හරියට දෙකට මැදින් කපා ගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි එන්නේ. දැන් ඔන්න අපි සමෝස ෂීට් එක අපි හදාගත්තා. ඉතින් අපි ඉතුරු පාන් ටිකත් මේ විදිහට තුනී කරලා මේ විදිහට කපා ගමු. ඊට පස්සේ පාන් ටික ටිකක් වේලිලා වගේ නම් අපිට පුළුවන් මේ වගේ බ්‍රෂ් එකකින් වතුර පොඩ්ඩක් බොහොම පොඩ්ඩක් මේ පාන් ටික උඩ ගා ගන්න. වතුර ගොඩාක් වැඩි කරගන්න එපා. වතුර බොහොම පොඩ්ඩයි මේ පාන් උඩ ගා ගන්න. ඊට පස්සේ අපිට මේ විදිහට අපේ පාන් එක තුනී කරගත්ත පාන් එක අරගෙන මෙහෙම කෝන් එකක් වෙන විදිහට අපිට මේ විදිහට අයින් දෙක අරගෙන අපිට මේ විදිහට අයින් දෙක අරගෙන හොඳට ඇඟිලි දෙකෙන් පොඩි කරලා අලව ගන්න පුළුවන්. අලවෙන්න නැත්තම් හොඳට වතුර ටිකක් ගාලා අපිට පුළුවන් අපේ සමෝස එක අලව ගන්න. දැන් ඔන්න අපි හදාගත්ත ෆිලින් එකෙන් කොටසක් මේක ඇතුළට දාලා වතුර ටිකක් කලින් වගේම මේ ඇරිලා තියෙන වටේම ගාගෙන ඇඟිලි දෙකෙන් හිමීට හිමීට තද කරගන්න පුළුවන්. තද කරද්දී හොඳට ඇලවෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔන්න දැන් අපේ සමෝස එක හදාගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් පාන් පෙති වලින් හදාගත්ත කෝන්ස් වලට
මේ විදිහට ෆිලින් එක දාලා වතුර ටිකක් වටේම ගාලා ඔයාගේ සමෝසා ටික හදාගන්න. අපි ඉතුරු ටිකත් මේ විදිහට සමෝසා ටික හදාගමු. ඉතින් ඔන්න දැන් අපිට තියෙන්නේ තෙල් චුට්ටක් රත් කරලා මේ ටික හොඳට බැදගන්න. ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා, එහෙම වුණොත් මේක ඉක්මනට බැදෙනවා. ඉතින් සාමාන්‍ය ගින්දරේ මේක බැද්දත් සාමාන්‍යයෙන් විනාඩියක් විතර යද්දි මේක හොඳට රන්වන් පාටට බැදිලා ගන්න පුළුවන්. සමහර වෙලාවට විනාඩියක් යන්නේ නැත්නම් තප්පර 30කින් විතර අපිට මේක දෙපැත්තම හොඳට රන්වන් පාටට බැදලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ පොඩි තාච්චයක් පාවිච්චි කරන්නේ තෙල් චුට්ටක් මේ වගේ දෙයකට පාවිච්චි කරන්න ඕන නිසා. එතකොට අපිට පුළුවන් ගොඩාක් අර පිරිමැස්මෙන් මේ වැඩේ ඉවර කරගන්න. ඉතින් අපිට පුළුවන් මේ විදිහට අපේ සමෝස ටික ඔක්කොම හදාගන්න. අන්න ඉතින් මේ තියන්නේ අපි හදාගත්ත රසම රස ක්‍රිස්පි පාන් සමෝස ටික. ඉතින් හරිම ඉක්මනට හදාගන්න පුළුවන්, හවසක තේ බොන්න නම් කියාපු කෑම. ඉතින් අපිටත් කියලා එවන්න රස. අපි ආයෙත් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.